අපි මයි වෙඩින් වැඩසටහනෙන් කවදත් ඔබ ආදරය කරන තාරකාවල මංගල උත්සව ඔබ වෙත ගෙන එනවා. ඉතින් අදත් අපේ මේ සූදානම එවැනිම සුන්දර මංගල උත්සවයක් ඔබ වෙත ගෙන එන්නයි. ඉතින් ඒ තමයි සාරංගගේ උමාලිගේ ඒ සුන්දරු මංගල උත්සවය. සිඳින්නම් පෙම් පවනල්ලේ ආදරෙන් වෙලා අවුරුදු 7කට පස්සේ අපි දෙන්න එක වහලක් යටට වුණා. ඉතින් ඒ මාර්තු 14 වෙනිදා එදත් ඉතා ලස්සන මංගල උත්සවයක් බොහොම චාම්මෙත් එක්කම චාරිත්‍රානුකූලව පවත්වන්න අපට වාසනාව ලැබුණා. ඒ සඳහා අපට අපේ දෙමව්පියන් වගේම හුඟ දෙනෙක් උදව් උපකාර කළා. දුර ඈත ඔබ ගාවා සඟවා හැඩකාර හැඟුමන් අපේ ළඟ වැහිලා. ඒ වගේම අපිට සෑහෙන පිරිසකගෙන් සුභාශිංසන මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ඕගලන්ගේ ආශිර්වාද ඒ ආදරය අපිට හුඟක් වටිනවා. අපිට හැමතිස්සම උවමනාව වුණේ බොහොම ගාම්භීර උත්සවයක් පවත්වන්න. ඒ කියන්නේ අපේ චාරිත්‍රවලට මුල් තැන දීලා අපේ වැඩිහිටියන්ට අපේ දෙමාපියන්ට ඒ ආශිර්වාද කරන්න එන අයට මුල් තැන දීලා ඒ කටයුතු සිද්ධ කරන්න. සලට වීලා මගේ ආදරේ ගලපාලා ඔබේ නමට මලියලා හිත යොමුලා තෙර මග එවිදෝ කියා මග බලා ඉන්නම් ආදරේ දරා මස්මසිලින්නම් පෙම් පවනල්ලේ ආදරෙන් ගලා ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් ඇස්සේ හීනයෙන් පවා හැඟුමන් මහදේ පිදිලා නොපෙතුරුම සොයලා මිහඳව අඳුරේ තනි වීලා ඔබ සෙව්වා හිතයා වෙලා පෙර මග එවිදෝ කියා පවනල්ලේ ආදරෙන් වෙලා ඔබලඟින්නම් ඔය සසේ හීනෙන් පවා මේ හිත ගත්ත රැහින ඡායා.
එතකම අපේ විශේෂ ස්තුතියක් ගෞරවයෙන් පුද කරන්න ඕන අපි ගරු ජනාධිපතිතුමන්ට. එතුමන් පැමිණ අපගේ විවාහ ලියා පදිංචි කිරීම සඳහා ඒත් එක්කම රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමන්ව ඉතාම ගෞරවයෙන් මතක් කර සිටිනවා. එතුමන් ඇතුළු තවත් ප්‍රභූවරුන් පිරිසක්ම අපගේ විවාහ උත්සවයට සම්බන්ධ වුණා. ඉතින් අපට සුභපතන්නට පැමිණි ඒ සියලු දෙනාටත් ඔබටත් ඔබගේ සුභාශංසන වලට බොහොමත්ම ස්තුතියි. මායි සිරතරලා